සජිත් ප්‍රේමදාස මහත්තුමත් කියන්නේ ඉතාමත් අපේ තරුණ නායකයෙක් එතුමාගේ තාත්තත් අපේ පක්ෂය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු නායකයෙක් රටට විශාල සේවයක් කරපු නායකයෙක් එතුමාත් සමග මගේ සහෝදර මන්ත්‍රීවරු ගණනාවක් දක්ෂ කණ්ඩායමක් එතන ඉන්නවා ඉතින් එතුමාලත් එක්ක ඇත්තටම අපිට ගහ ගන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ මඩ ගසා ගන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ අපි සියලු දෙනාම එකමුතු වෙන්න ඕනේ දත් අපි එකමුතුව තමයි රාජපක්ෂලාට විරුද්ධව අපි සටන් කෙරුවේ ඉතින් අදත් අපි එකමුතු වෙලා තමයි මේ ගමන යන්නට ඕනේ අපි එක් එක්කිනාට මඩ ගහලා මේ බලාර්ගලයක් ඇති කිරීමෙන් ඇත්තෙන්ම මේක රට වාසියකුත් නැහැ ජනතාවට වාසියකුත් නැහැ අපිටත් වාසියක් නැහැ ඕකෙන් වාසිය එන්නේ රාජපක්ෂ මේ ආණ්ඩුවට ඉතින් ඒ නිසා මම හිතනවා අපි සියලු දෙනාට මේ එකමුතු වෙලා අපිට අලියා සලකුණෙන් අපිට ඉල්ලන්න පුළුවන් පසුගිය කාලේ සියලු දෙනාම අපි ඔක්කොම එකතු වෙලා අලියා සලකුණෙන් තමයි මැතිවන්නට ඉදිරිපත් වුණේ මම හිතනවා අපිට යම් කිසි විසුමකට එන්න පුළුවන් කියලා මම ප්‍රාර්ථනා කරනවා එතන මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඉතින් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයේ දොර බහලා නැහැ අපේ සජිත් ප්‍රේමදාස මහත්තුමාටවත් එතුමාත් සමග ඉන්න ඒ කණ්ඩායමට මේ දොර බහලා නැහැ අපි තාම දිගින් දිගට සාකච්ඡා කරනවා මේකට යම් කිසි විසුමක් ලබා දෙන්න ඉතින් මම හිතනවා මේ නාම යෝජනා දවසේ අවසන් වෙන්න ත ඉස්සෙල්ලා අපිට යම් කිසි විසුමකට අපිට එන්නට පුළුවන් කියලා මම විශ්වාස කරනවා එහෙම තියෙනවා නම් ඉතින් අපි ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලයට දාලා අපි සාකච්ඡා කරලා ඉදිරියට යන්න පුළුවන්. නමුත් දැනට තාමත් නෑ අපි දන්නවා සාකච්ඡා කරගෙන යනවා. ඒ පිළිබඳව සාකච්ඡා ඇති වෙනවා. කොහොමදත් විසඳුමකට එන්න තමයි අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. කොහොමදත් ඉදිරියේදී එවගේ හංසයා ලකුණෙන් යන්න කියලා ඒගොල්ලන් තීරණය කරුවොත් එහෙනම් කෘත්‍යාධිකාරී මණ්ඩලයට දාලා ඒක සාකච්ඡා කරලා අපිට ඉදිරියට යන්න පුළුවන්.